එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමෘද්ධිදීම පටන් අරගෙන තියෙනවා. දැන් මේකෙන් එක්සත් ජාතික පක්ෂ පිළිඅරගෙන තියෙනවා තමන්ගේ කාලය තුල දුප්පතුන්ගේ සංඛ්‍යාවට ලක්ෂයක් තව එකතු වුණා කියන. ලක්ෂ 6කට අලුතෙන් සමෘද්ධිය ලබා දෙනවා තියෙන ප්‍රමාණයට අතිරේක. සමෘද්ධි ව්‍යාපාරයේ 1995 ආරම්භ කරන වෙලාවේ බලාපොරොත්තු වුණේ දුප්පතුන් නැති කරන්න. එතනින් අඩු කරන්න ප්‍රමාණය බලාපොරොත්තු වුණේ අධියරින් අධියර. නමුත් ඒ දුප්පතුන් කන්දරාව ඒගොඩ එහෙමම තියාගෙන තව ලක්ෂ 6ක් මේ කාලය ඇතුළත දුප්පතුන් බවට පත් වෙලා තියෙනවා. ඒ ලක්ෂ 6 එකතු කරගෙන ඒ කියන්නේ දුප්පත් වැඩි වෙච්ච දුප්පතුන් ප්‍රමාණය ප්‍රයෝජනයට අරගෙන දේශපාලන වාසිකුත් ගන්න දැන් උත්සාහයක් දරන. මේක කරගෙන යද්දී මේකට ලේඛන සකස් කරේ සමෘද්ධි නිලධාරීන්. ඒ ලේඛන පැත්තක තියලා දවල් රෑ නැතුව වෙනම කාර්යාලවල ගෙනල්ලා වෙනම ලේඛන සකස් කළා. මේවයි උඩි යටි කර කළා. එක්සත් ජාතික පාක්ෂිකයෝ කිරියල්ල අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මම මේක ප්‍රශ්න කරාම පිළිගත්තු ආකාරයට 24 වෙනිදා පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට දෙන වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා එතුමම පිළිගත්තා. එතුමම පිළිගත්තු වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අද වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ලක්ෂ 4000කට වැඩි මුදලක් ප්‍රචාරක කටයුතු වලට වියදම් කරනවා. ලක්ෂ 3000ක වෙනමම මුදලක් වෙන් කරගෙන තියෙනවා මේ වැඩසටහනේ ප්‍රචාරක වියදම්. ඊට අතිරේකව සෑම සමෘද්ධි බැංකුවකටම කියලා තියෙනවා වර්ගඩි 50ක කටවුට් එකක් දාන්න කියලා සෑම බැංකුවක් ඉදිරියට. ඊට අතිරේකව මේ සමෘද්ධි නිලධාරීන් ප්‍රවාහනය කරන්න ඒ අයට අවශ්‍ය ආහාර සපයන වගකීමත් සමෘද්ධි බැංකුවලට බාර දීලා තියෙනවා. මේ ජනතාවගේ මුදල් තමයි, මේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් තමයි මේ සියල්ල වෙනුවෙන් වැය කරන්නේ. ඉතාමත් අනවශ්‍ය වියදම අනවශ්‍ය ආකාරයට කිසිම විනිවිද භාවයකිනුත් තොරව තමයි මේ ප්‍රචාරක වියදම් සියල්ලම කරන්න කියලා අපිට පැහැදිලිව සඳහන් කරන්න කැමති. ප්‍රතිරූප ගොඩනගන්න පක්ෂවලට වාසි ගන්න මේ වගේ රජයේ මුදල් වියදම් කිරීම මහා අපරාධයක්. කිරියල්ල අමාත්‍යවරයාම කියනවා සල්ලි නැ ආණ්ඩුවට සමහර දේපළ විකුණලා හරි සල්ලි ගන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි සල්ලි මේ වගේ විනාශ කරනකොට සල්ලි කොයිද ඉතුරු වෙන්නේ? මේ ලක්ෂ 4 අරගෙන මේ ලක්ෂ 4000න් දැන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ගයක් හදා ගන්න දෙන්නේ ලක්ෂ 3යි. ලක්ෂ 3කට තමයි ගයක් හදා ගන්න කියලා කියන්නේ. ඒකත් ණයක් දෙන්නේ. ඉතින් ඒවල් 1000 ගාණක් මිනිසුන්ට හදලා දෙන්න තිබුණා නිකන්. ණය නෙමෙයි ආධාර දීලා. ඒවල් 1000කට වැඩි ප්‍රමාණයක් අහිංසක මිනිසුන්ට හදලා දෙන්න තිබුණා. අපි රටේ ජනතාවගේ නියෝජිතව මහජන නියෝජිත විදියට වංචාවට දූෂණයට ඉඩ දෙන්න අපිට කිසිසේත් පුළුවන් කමක් නැහැ. මහජනතාවගේ මුදල් නාස්ති කරන එකට විරුද්ධව අපි කටයුතු කරනවා. අපි මාධ්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳව හඬක් නගන්න කියලා. අපිට පෙනුනේ නැහැ පහුගිය දවස්වල තියෙන සිදුවීම් එක්ක මේ පිළිබඳව කතා කරන එක පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මේ සිදුවීමක් ඇති වුණාම අර ඉස්සර මැච් එකක් ගහලා උණුසුම් වෙලාවට බඩු මිල වැඩි කරලා මිනිස්සුන්ගේ තමන්ගේ දේවල් ක්‍රියාත්මක කරන්න ආණ්ඩු කටයුතු කරනවා වගේ මේ මියගිය වෙලාවේ උපවාස කරන වෙලාවේ මේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ හොරකම් කරන එකේ ආකාරයෙන් කරගෙන යන්න කටයුතු කරනවා. ඔව්. ප්‍රචාර දැනි වියදම් මෙහෙම කරන අපරාධ කරනවා කියන හැබැයි ජනාධිපතිතුමා තමයි අපරාධ පුරුෂය මම කියන්නේ අර සමුද්ද දිනවා වගේ දැන්. ඒ දැටි මේ ඔය කියන ප්‍රචාරණය සඳහා වියදම් කරන වැඩි ඊළඟ සහයෝගය. එහෙන් ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කේ මම දැන්නේ ගියේ පොළොන්නරුවේ දිස්ත්‍රික්කේ තමා සම්බන්ධ වෙලා තියෙනවා. ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට ජනාධිපතිතුමා කියලා ගියා කියලා අපි මේක වහගෙන ඉන්නේ නැහැ. සමෘද්ධි ලාභීන්ට අපි කතා කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. සමෘද්ධි ලාභීන්ට ප්‍රතිලාභ දෙන්නේ එතුමා ගිහින් තියෙනවා. හැබැයි එහෙම ගියා කියලා අපිට මේ මුදල් නාස්ති කරන්න ලක්ෂ 4000ක් විනාශ කරන්න අපිට දෙන්න පුළුවන් කමක් නැහැනේ. ඒක අපි දන්නේ නැහැනේ. ඉතින් අපි අපි අපිට අපිට ඔය ඔක්කොම අදාළ වෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් කාර්යයක් තියෙනවා. අපි මේ අපි අපිට කරන්න පුළුවන් පරාසයක් තියෙනවා. ඒ තමයි වංචා දූෂණ හෙළිදරව් කිරීම සහ ඒවා නැවැත්වීම සඳහා බලපෑම් කිරීම. මම ඊයේත් පාර්ලිමේන්තුවේ මේ බලපෑම කරා. ඒකෙදි අපිට ජනාධිපතිතුමා යනවද ජනාධිපතිතුමා ඉන්නවද නැද්ද කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. එහෙනම් ඊයේ ජනාධිපතිතුමා මම ඉල්ලන්නේ නැහැ කිව්වෙ මෙන්න මෙතන හම් පැටලේවා කියලා මට හිතෙන පැටලේ වුණා යාවෙනවා කියලා.
අපි දන්න ඇයි ගැන අපි ඒකනම් දන්න ඇගෙන ජනාධිපත්තුමා මාධ්‍යවේදීන් හමුවෙන වෙලාවට බුදුමාලට අහන්න පුළුවන්.